රුවන් සරණයිදුවේ පුතේ සියලු දෙනාටම සුභූ උදෑසනක් වේවා වාසනාවන්ත පින්බර දවසක් වේවා කියලා ආසීර්වාද කරනවා. අකුරට පෙරමග බෞද්ධ්‍යයා මාධ්‍යජාලය ඉගනගන්න දුවලට පුතාලට ගෙනේන අධ්‍යාපනික වැඩ සටහන. ඉතින් මේ අවුරුද්ධේ මේ අවරුද්ධය උසස්වල විභාගයත මුහුණ දෙනාපේ දුවලට පුතාලට කලාවිෂය දහරාව යටතේ බෞද්ධ සිිෂ්ටාචාරයේ විසයට උපකාරක පාඩං මාලාවක්ක දියට තමයි අකුරට පෙරමගහයවැනි අධියර ක්‍රියාත්මක වෙමින් තියෙන්. මේ කාලවකවානුව තුළ දුවේපුොතේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ සත්්සාස්තෘුවරුන් සහ, බාහ්මණ සම්ප්‍රදාය ගැන. එතවට අපි අපියදා කතා කලා දුවේ පුතේ සරමණ සම්ප්‍රදාය බ්‍රාහ්මණ සම්ප්‍රදාය කියන්නේ මොකක්ද බ්‍රාහ්මණ සම්ප්‍රදාය ප්‍රධාන ලක්සන තුන සරමන සම්ප්‍රදාය ප්‍රධාන ලක්සණ තුන ඊතා අමතරව තවතියනෝ අපි අමු මේ තියන දේපුතේ ඔයානට ගුරු මාර්ගෝපදේශේන ඒ පිළිබඳව කරුණු ටික අපි ඉස්සරලා කතා කරනවා අපි ඉස්සරලාම කතා කරනවා මේ ශ්‍රමණ සම්ප්‍රදාාය බ්‍රාහ්මණ සම්ප්‍රදායි දෙකේ තියන වෙනස්කංවලට යනකොට එතනා පිඩ මම එතන අපි කතා කරනවාදේපුතේ සරමණ සංස්කෘතිය බ්‍රාහ්මණ සංස්කෘතිය තියෙන සියලු ලක්ස දැන් මේ බලන්ඩඩ සමාරලාට පැහැදිලි නැතිවේවි මේ තියන සත්‍යයා හා ලෝකය පිළිබඳ ස්වර නිර්මාණවාදය පිළිගන්නවා කෞුද බ්‍රාහ්මණයා ඉළඟට බලන්ඩ ඒවාගේම මහාපුරස සංකල් පේපා නිර්මාණය කරලාද වේදය වරනාසර මේ වේදගරංත පරම සත්ත්‍ය ලෙස පිගන්න. ෞද බ්‍රාක්්මණ සම්ප්‍රදායි. ඊළඟට යාගය පිළිගන්න අයාල අගාරික ප්‍රතිපදාව පිළිගන්නවා. අගාරික ප්‍රතිපදාව කියන්නේ ගිහිජීවිතයක ඉඳගෙන ඒ කියන්න ආවාහ වෙලා පවුල් ජීවිත ගත කරමින් අඹුදරුවන් පෝසනය කරමින් යන පූජක ජීවිතයක් තමයියාලග තියෙන්න්නේ ඊළඟට පුද්ගල ස්වච්චන්දතාව ස්වාධීනත්වේ දේව නිර්මාණ්‍යවාදයට යට පත් කරනු. ස්චන්දතාවය කියන්නේ සො කියන්නේ තමාගේ චන්ද කියන්නේ කැමැත්තට ද ස්වච්චන්දතාවය කියන්නේ තමාගේ කැමැත් අනුවත්‍රියා කරන අන්න එකටඉග දුන්නේ නෑ සවච්චන්දතාවයක් නෑ ස්වාධහිනත්වය කිය ස්වාදිහින ස් ආදීන කියන එක ද අදීන කියන්න පහත් තමන්ට යටත්ති කියන්නහම ද ස්වාධීන කියලා කියන්නේ නිදහස කියන එක දුවේ පුතේෙන්නේඒ අදහස. එදට තමාගේ කැමැත්ත තමාගේ නිදහස අනුව කටයුතු කර්ඩ බෑ. දේවනිර්මාණයට අනුව තමයි කටයුතු කර්ඩ ඕනේ. දැන් සොදරම සංකල්පයෙන් පේනව තමන්ට ඕනෑැටියට රැකී අවතෝර ගණ්ඩ බෑ. ආසරම ධර්ම සංකල්පයෙන් පේනවා තමන්ට ඕනෑැටිය තිගෙන ගණ්ඩ බෑ ඒකෙන් ආසරම දර්මයට දීලතියන ඉගෙන ගන්න කාලයා. විිවාවෙෙන්ඩ කාලයක් දීලා තියනවා. ඒ කාලය තුළ තමයි කරණ්ඩෝනේ. ඉතින් ඒක නිසා පුද්ජල ස්ව් න්දතාවය ස්වාධහිනත්වය බ්‍රාක්්මණසාංස්කෘතිය විසින් ප්‍රතික්ෂේප කරනවා. එලාට ජන්මීය සාධකමත පුද්ජලයා උසස්සා පහත් යනුවෙන් තීරණය කරනවා. ජන්මීය සාධක කියන්න උපතානුව. එදොට බ්‍රාක්්මණ වරණය සස්බවත් සුද්‍රවරණය පහත් බවත් එතන තීරණය කරනු. ඉළඟට මේක කාන්තාවගේ දේශපාන් ආර්ථික සාමාජික ආගමික නිදහසහුරා තැබූ බව. කාන්ටාවක් සතුවතියෙන්න ටෝනේ සියලු නිදහස යලනැති කරනු. එතන ත මේේ සාමාජික කියනෙකට දුවේපුතේ විවාහය කියන කත්යනවා. එදොට ඒදේවල් වනට අන්ඩ දෙන්නේ නෑ. ඒනම් මෙතනේනවා කාරණා හතා අටා. සේරුණානේද මෙන්න මේ කාරණ අට බ්‍රාහක්්මණ සංස්කෘතියේ ලක්සන බාට පත්වෙනවා. හැබැයි මමාර එදාවානට කියල දුන්න නේද කරුණුත්තුන. ඒ කරුණුතුනින් වේදය කියන එක තමයි මේ සියල්ල තියන යාගේ අපි පැත්තකින් තියෙනවා එළඟට නිර්මාණවාදේ පැත්තකට ගන්නවා ඒ පැත්තකට ගත්තා මනික් කරුණු සේරම ටික තියෙනෙමකේද වේදයි. එතதோොට ලා ගන්නෙ මොනවද එක තමයි යුත්පත්තියෙන් කුළේකට වැටිනේ එක. එලාන්ට ස්ව්ठන්ந்தතාවේට ස්වාධිහිනත්වේයටීඩනු දුන්න එක කාන්තා පිළිබඳ සංකල්පය ඔය වාගේ දේවාල්ටික ගණ්ඩ. මේ බන්ඩ සර්මණ සංස්කෘතිය ලක්ෂණටික සර්මණ සංස්කෘති අරකම ප්‍රතිවිරුද්ධ පැත්තේ එයා කියනවා සත්වයාහා ලෝකය පිළිබඳ ඉස්සොර නිර්මාණවාදේ බැහැර කරයි. ඒඒක බැහැර කරනවා. වේදය පරම සත්්‍යෙ ලෙස පිළිගත් බ්‍රාක්්ණ ගැන්වීමම් වේදේ ප්‍රතික්ෂේප කරනවා. සියලු ලෞකික ලෝකෝත්තර සැප් පිනිස යාගය අර්ථ සම්පන්න ශස්කාරයක් ලෙස පිළිගත් බ්්‍රාහ්මණ මතයේ බැහර කරනු. දැන් යාගය කියනක මුලින් තිමන දෙවියන සතුටු කරන්න. මුල් යාගේ දේපුතිරි සරලායි. ඔය කිරිදී කිරි වඩරු ගිතෙල් අන්නේඒවාගේදාලා, ඒක ගින්නට දාලා කරපු යාගයක් තිබුණේ, පස්සෙන් පහුවයෙනකොටමකද වනේ. සතුන් මරලා ඔවුන්ගේ ලේවලින් භූමිය තෙච්කරල මස් ගින්නට දාලා කරனை තාම ප්‍රාණගාතය ප්‍රධානකරගත්තු යාගයක් කරන්න ගත්තා. තේකෙන් සිද්ධ වනේමකක්ද මුලින් යාගය කළේ දෙවියන්ට කෘතගුණ සලකඩ. හැබැයි පස්සෙන් පහුවෙනකොට බ්‍රාක්්මණ සංස්කෘතිය බමුණන් විසින් යාගය, කරලා තමන්ට කැමති ජාති පලෙන් ගණ්ඩ පුළුවන් කිව්ුව. ඒක නිසා රජවරු තමන්ග රාජ්‍ය ශ්‍රීිය ආරක්ෂා කරගණඩ බමුනොක් කියන කියන විදියට යාග කරඩ ගත්තා. එදොඩ යාග කරන කොටස් හතරක්කිටිය හෝතෘු උද්ගාතෘ, අධ්‍යහයිරු ඥ්‍ය කාරක කියලා. ඒවාගේම රාජ සූය වාජපය නිරක්්ගල සම්මාපායාස කියල යාග ක්‍රමතිබන අස්වමේද පුරුසමේද ඒම කියලා. සියලු යාගවලින් විශාල සත්ව ප්‍රමාණයක් ඝාතනය වුුණ ඒවාගේම බමුණො ගොඩාබ ජාති ලංකරගත්තා. ඒකයන්න රජජුන්ගේ සැපට සමාන සැප පස්සේ පන්නන්ඩ ඔවුන යාගේ කියන එක මෙවලමක් බෝට පත් කර ගත්තා. සරමණ සම්ප්‍රදාය යාගය එක්ක හලා ප්‍රතික්ෂේප කළ. ඊළඟට මේ ස්‍රමණ සම්ප්‍රදාායිතාව ලක්සනයක් විමුක්තිය පිනිිස පළදායි ප්‍රතිපදාව කරම මාර්ගගේයනව ඥාන මාර්ගය වැඩීමලස පලිගැනීම. දැන් කරම මාර්ගයක යන යාග කරනයකට. හරිද එදොඩ සර්මණ සම්ප්‍රදායක ව්වා නෑ ඥාන මාර්ග ෙන්න්ඩෝන කියලා. ඒක නිසා තමයි තර්කවි තරක කරනයනව භාවනාාව පැත්තට ආධ්‍යාත්මික සංවර්ධනයටවුන් මුල් තැන දුන්නා. අත්තකිලමත්තානුයෝගේයට ගියා කාම සුකල්ලිකා අනුයෝගය ප්‍රතික් සේප කළ. ඒ නිසා කරමමාර්ගය බමුණු පිළිගත්තුව එක ඥාන මාරගය සර්මණ සම්ප්‍රදාාය පිළිගත්තු එක. ඒලාට බ්‍රහක්්ම චර්යයාාව හා අනගාරික ප්‍රතිපදාව පිළි ගත් බව. දරක ආගාරික ජීවිතයක් න්‍යගාරික ප්‍රතිපදාවක්. සර්මණ සම්ප්‍රදායේ සෑම ආචායවරේක්ම බහ්ම චර්ියාව, අනගාරික ප්‍රතිපදාවක් තමයි ක්‍රියාත්මක කළේ. ඒලාඟට චින්තනයට නිදහස චින්තනයට ස්වාධහිනත්වයට ස්වච්චන්දතාවයට තැන දුන්නා. එල් අඟට පුද්ජලිකන වරණ ධරම පදනම් කරගත් එනෙ ආගමික වෙන්න. පූජක පක්ෂේට වරණ ධර්ම මුල්ට ඕනේ නෑ ඕනම පුුලේක කෙනෙකුට එතෙන්න්ඩෙන්ඩ පුළුවන්කම තිබුණ. එලාට කාන්තානි දහස අගය කලා මෙන්න මේ කරුණුටිකවාල බලාගන්ඩ මට දැනෙන විදියට හිතන විදියට ඇගෙන විදිහයට මේ අවුරද්ධ මේ ප්‍රශ්නෙන්න් පුළුවන්. සර් සංස්කෘතියා බ්‍රාහ්මණ සංස්කෘති අතර විසමතා පැහැදිලි කරන්ඩ කියලා වගේ එන්ඩ පුළුවන් කියලා හිතෙනවා. එක නිසාපියකට අවදධහන යොමු කරමු හොඳයි දූ ඒපුතේ එතෝට යනු අපි සාකච්ඡා කරගෙන යනෝ දැ මේ තියෙන්නේ මේ තියෙන්න අපි කතා කරන ජයින සට්සාාස්තුරුවරු ගැන අපි යාල ගැන වෙනම කතා කරනවා එදොඩ බදුරජාණන් වහන්සේගේ කාලය තුළ ඔන්න්නහන්සේ පහළ වෙනකොට ශාස්ත්‍රෘුවරුන් හයි දෙනෙක්කිටියා. කෞදේ ශාස්තෘුවරු හයිදෙන පූර්ණ කාශ්‍යප මක්කලී ගෝසාල්ල එහෙම කියලා හයි දෙනෙක් ගැන සඳහන් වෙනම්. ක්‍රිස්තුපර යවනසියවසේ භාරතයේ ශස්තෘුවරු හයි දෙනෙක් කිටිය මේ හයි දෙනා බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ අයිදෙනට අපි කියනවා සට් ශාස්තරුවවරු කියලා සට ශාස්තෘුවරු කෞදමයාලා පූර්ණකාශප මක්කලි ගෝසාල අජිතකේසකම්බල පකුද කට්ටායන සංජය බෙල් අට්ටි පුත්ත නිගන්ටනාත පුත්ත පූර්ණකාශප මක්කලි ගෝසාලා අජිතකේසකම්බල පකුදකච්ඡායන නිගටනාාත සංජයේේ බෙල්ල අට්‍ය පුත්ත නිගන්ට නාත පුත්ත. මෙන්න මේ හයි දෙනා ගැන අනිවාරයෙන් ප්‍රශ්නාහනවා. එතකොට දෙදස් දහාට අවුරුද්දය හල තිබනා අජිත කේසකම්බල ගැන. දෙදස් දහන මේ අුරුද්ධය හල තිබුණා අජිත කේසකම්බල ගෙන. දෙදා ස්විස්ස්‍ය ආලතිමනපූර්ණ කාශප ගැන, දෙදා ස්වවිසියකත් ආලති බනපූර්ණ කාශප ගැන. මේ ගැන්වීමදී බුදු සමයත් එක්කා සංසධනය කර කර ගියා. තේරුණානේද එක නිසා දරුවනේ මේ හයට හයට අවධහන යොමු කරනේක අපට දහතුනක් විතර. ලකුණු දහතුනක් එකකින් හයකුත් තනිකෙන් පහකොත්. ගණ්ඩ පුළුවන් මට්ට මේ ප්‍රශ්න සමහරලාට ලකුණු දාහතක් ගණ්ඩ පුළුවන්. නේද එකවුරුද්ධගතුන් වෙනි ප්‍රශ්නෙත් මේක හතරවැනි ප්‍රශ්නෙත් මේක පස්සනි ප්‍රශ්නත් මේක වුණා. එදරට ලකුණු හතරයි පහයි හයයි හතරයි පහයි නමයයි හයයි පහළවක් බාට පත් වුණනා. අපට ලකුණු පහලවක් ගණ්ඩ පුළුවන්. ඒ නිසාදේ පුතේ අපි ඒට අවධහන යොමු කරන්නට ඕනේ ඔව අතනින් ලකුණු එකලවක් දාතුනනෙමයි එ ස ප්‍රශ්න තුනම එක තුනාම ලකුණ පහලවක් ගණ්ඩපුළවා ඉති අපට අපති අන්න නේද දැන් දම්මපදේ පාඩක් තර ගත්තාම ලකුණු දෙකට දුුවඩ පුළුව ලුණ දෙකයි තුணයි පහකට සිංගාලොවාද සූතරේ මංගල සෞතරයේ පාබා සෝත්තරේ බැලවාම එතනින් ලකුණු ඇඩ පුළුවොන් පහළවකට එதோට අන්නයි ආකාරේයටෆි ලකුණ පිය ගන්නේ ප්‍රශ්නදිහැ බලන් ඕනේ ප්‍රශ්නයදුන රටාව බලන්ඩඕනේ ඒවා ධනය කරමින් තමයි දක්ෂය පාඩන් කරන්න. විභාග පාසෙන්ඩ තියෙන්ඩ ඕන විභාග ලියන දක්ෂතාවේ. සාවිභාගය හඳුනාගන්න දක්ෂතාවේ තියෙන්ඩෝනි. ඉතින් දුවඒ පුතේ මේක මතකතියාග්ඩ මේ බලන්ඩ පුරා මාසතුනක් අප කඩේ සල්ලි නිකම්. අපි උසස් පෙල කරදදි අපට ගන්න පුහාමුදුරුව කැස්පෑවෙන් අන්ද සිරිහාමුදුරුව කියල නම කියන්න ්‍රවසරයි. හන්ස උපවිදි වුණ එතුමන් කාල ආතරා කළ අපට උගන්නපුයි තාමොහොද ගුරුවරේ අපි හරි ආදරේ කළ උන්නහන්සේට තේක නිසා උන්නහන්සේ ගෙදරතිබුණු දේවල් නිසා තමයි ගේ නමුත් අපේ ගියාාවනක් එතුමන්ට හරි ආදරේ කලා பேේරාදිනි විශ්වවිද්‍යාටයන් ආසහිතුනේ ඒ අපට බීසිු ගන්නපු හාමු දුරුවෝ නිසා තේක නිසා හරිම ශිෂ්‍යන්ට ආදරේ කරපු බොහොමොහොද ගරුවරේ අදටත් හදවතේ රැඳිලා ඉන්නවා ති ඔන්හන්ස දීපු එකක් තමයි මේ පූර්ණකාශප, මක්කලි ගෝසාලා ජිතකේසකම්බල, පකුදකච්ඡායන සංජය බෙල් අට්ටි පුත්ත නිගටනාාතුපුත්ත කියන එක පාඩංකරගණ්ඩ පුරා මාසතුනක් අප කඩේ සල්ලි නිකම් අන්න ඒවාගේකම්. ඒක මතක තියාගත්තැහැකිවවාලට. ඉති එහෙම බලන්ඩ පූර්ණ කාශප, මක්කලි ගෝසාාලා ජිතකේසකම්බල. මේ ආකාරයට නැිදුවේ පති මෙයාලගේ ගැන්වීම් ගැන හදාරන්නට ඕනි. මේ සට්සාස්තුරුවරු පිළිබඳව තොරතුරු හොයන්න තියෙන්නේ මූලාසර කීපයක්. ඒකෙන් එකක් තමයි සාමන්්‍ය පල සූත්තරි දීගනිකායේ ඇතුළත් වෙලා තියෙනවා முල් කොட்டස சாமஞ பல කියලා சூத்தரயா அ சூத்தර දේசனාව சற்சாස්තුரோரு ගැன තුළத்தினும். எළට வினே அ්ட்டකතාව சமண்டපාசாதிக்கාව ැ சூத்தர පිටேது ஏපුத்தே හැන්නේ சூத்தර පිටே අපි ගත්තාහම சூத்தரිටக்க சாமஞ பல சூர்த்தரேයට அட்டுவானு சுமங்க விலாසි. සුමංගල සමන්තපාසාධිකාවනෙමෙයි සුමංගල විලාසිිය මේ ගැන තොරතුරු ඇතුළත් වෙලා තියෙනු. ඒට අමතරව නිගම්ට ග්‍රංටවල ඇතුළක්වෙලා තියනවා. ඒළඟට එල්ලෙෙන් භෂාම්වාගයාගේ ඉන්දියාවේ ඉතිහාසය කියලා ලියවුුණු පොත්තොලින් වාට ගණ්ඩ පුළුවන් තොරතුරු පාහිියන් යුම්සාන් වාර්තාාවල ඇතුළත්වෙලා තියනවා අපි එච්චරෙ හාටය අන්ඩෝනිිනේ අපි කතා කරන්නේ සාමන්්‍ය පල සූත්තරේ තියෙන කරුණුටික ප්‍රමාණවා.ඒ ඔොඳටම ඇති ජෛනමූලාසරවලත් තියෙනවා නමුත් ඒවා ඉන්නෙමනේ. ගුවනට මේ කොටස ගත්තාහ මරිලේසි. ඉතින් මේ හයි දෙනායින්නේ. පූර්ණකාසප මක්හලි ගෝසාල අජිත්තකේසකම්බල පකුද්හ කච්ඡායන සංජයේබෙල් අට්ටි පුත්ත නිගට නාත පුත්ත කියලා. අපි ඉස්සරලාම කතා කරනවා පූර්ණකාශප ගැන එතන කියන්න මේ දාසයන් දහසක් සම්පූර්ණවීම නිසා ඕුග ගෝතරය කස්සප ඒ පිරුණු නිසා තමයි ඔහුට පූර්ණකශ්ශප කියල කියන්න. ඉතින් මේ සාමญ්්‍යපල සූත්තරේ ගැනක් කියන්න ඒ කිවයි යතුමයි. සාමญ්්‍යපල සූත්තරයේ දේශනා කරන්නේ, අජාසත්ත රජතුමාට අජාසත්ත රජතුමා කියලා කියන්නේ බුද්ධ කාලය තුළ මගද රටේ පාලනය කරපු දෙවැනි පාලකයා. එදොට බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉන්දයාමේ ප්‍රධාන ජනපද දාසයක් තිබන සොලොස් මහා ජනපද සංකල්පෙන්න්නේ දේශපානයේ ගැන කතා කරනකොට එතනදි ප්‍රධාන රාජධානී හතරක් තිබුණ ඒවා මහා රාජ්‍ය කියනව මගද කෝසල වත්සාවන්ති කියලා. එතනින් මගද කියන රටේ බුද්ධ කාලයේ පාලකය දෙන්නෙක් කිටිය එක්කෙනෙක් සේණිය බිම්ිසාර අනික්්‍යෙන සේණිය අජාසත්්‍ය විිම්බිසාරග පුචම් පුතා තමයි අජාසත්ත කියලා කියන්නේ ඔහු හිතවත්වෙනවා දේවදත්තය දේවදක්ත කියන්නේ අභිඥඥාලා භිභික්‍ෂවා හැයි බුද් ආමුද්‍රෝ කරහි වෛරයක් ඇති කරගන්නවා. ඒ එකත් එක්කළලා භිඥා ලයේ පිරිහිලායනො ඉතින් දේව දත්ත අජාසත්ත රජතුමා හිතවත් කරගන්නවා හිතවත් කරගන තමන්ගේ ආකල්පේ කියනව මං බුදු හා මුදුරුව නැති කරලා බුදුවෙන්න ඔබ පියා නැති කරලා රජවෙෙන්ද එදොට අපි දෙන්නට සතු ටිින් කාලයේ ගත කරන්ඩ පුළුවන් ඔය සංකල්පේ මේේ තැනැත්තා ගිලිනව ඔය වෙනකොට වයසත් මහා ගොඩක්නේ ඒක නිසා බිම්බි සාර රජතුමා සිරගතරට දාලා බිම්බිසාර රජතුමා ගාතනය කරනවා. ඒ ගහතනය කරන්න පෙර අකුසලයක් විපාකදීලා. හැබැයි අජාසත්ත රජතුමාට අජාසත්තට ගොඩා කාදරය කරනවා. ඉතින් බිම්බිසාර රජතුමා සිරගතවෙලා ඉන්නවා ගාතනය කරන්්ඩ එන වෙලාවේ බොම සංවේදීව කියනවා. නුම්බපොඩිකාලේ මාගේදතතන. අරන්පුතේ සිම්බනෙලවූවා පපුට තදකරන්පුතේ එහැමදේයම ආදඟමතක කරන්පුතේ. ඇයිමාම මාරන්නේ මාගේරාත්තරංපුෘතේ ඉතින් අන්තිමේදි ගාතනය කරනවා රජුට අජාසත්වටනින් දෙ යන්නේ නෑ. සෑමදාම රෑලි වෙන කල් අවදි වෙලා. එවන් මොහොතක තමයි ජීවක වෛද්‍යවරයා අජාසත් රජතුමා බුදු හන්දුරනඟට එක් කලයන් ” බුදුරජාණන් වහන්සේගේෙන් ඇසුවා ප්‍රශ්න කිහිපයක්ත් ඒ ගනාප ඉදිරිේදි කතා කරමු. ඒ තමයි සාමญ්්‍ය පල සෝතරේනි දානේ මං ඒතිකයාට කියල දෙන්නම් ඉදිරියේද. ඉතින් දුවේ පුතේ මෙන්න මේ කියන සත්සාස්තුරෝරු ගැනපේ, හොඳට හදාරල හොඳ මතකයක්තියාගත්තොත් කරුණු ටික මතකේතියාගත්ොත් පයාට ආදාලා ප්‍ර්නොට පිළිතුරොල අන්න්න පුළුවන්. අදට අපි නවත්තමු. පයාලගේ අදහස්තියන වනං, මේ පාතින් සටාන් වෙන අපේ ලිපිනයට යොමු කරන්ඩ පුළුවන්. ඉතින් මේ වැඩ සටානට දිගටම සම්බන්ධ වඩ කියලා අපි ආරාධනා කරනෝ. හොඳයි දේපුතේ වල සියලු දෙනාටම පින්බරානාගතයකට පානගන්නට සක්තියල බේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට තෙරුවන් සරණයි.